මේ කළු කුඩු හදන විදිය ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න. ගොඩක් වෙලාව බෙදෙන්න ඕනේ තමයි ඉස්සරින් දාන්න. ඒ දෙක බෙදෙන්න දාන්න ඕනේ. මාස්ටි යලා කියන්නේ කුල් මාස්ටි මාස් මෙමෝරු මඩු මාල් ඒ වගේ අර සර් මාල් වගේ තියෙන එක දාන්න. එළවලු අරගෙන සමහර අය දානවා බතල මන්නුක වගේ ඒක දානවානේ. ඔව් ඒකත් දානවා. අට ගහගෙන ඉන්නේ. ඒක තව ටිකක් පාට වෙන්න ඕනේ. ඉස්සර නම් මේ වංගෙඩි වල දාලා නේද කෙටුවේ. පුදුමාකාර සුවඳක් එන්නේ. හරිම දැකුණු කළු පාටක් එක්ක තමයි තියෙන්නේ. ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලුවා මේ මාළු වලට මේ දාන කළු පාට කුඩු වර්ගය මොකද්ද කියලා කියලා දෙන්න කියලා. දැන් අද අපි කරන්නේ මේ කළු කුඩු හදන විදිය ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න. ඒ ගැන හොඳටම දන්න එක්ස්පර්ට් කෙනෙක් තමයි අපේ සුවර්ණලතා නැන්දා. මේ පිටිපණ ග්‍රාමේ මීගමුව පිටිපණ ග්‍රාමේ කළු කුඩු හදනවා කියලා කිව්වොත් මේ සුවර්ණලතා නැන්දාගෙන් තමයි ගොඩක් දෙනෙක් කළු කුඩු ගන්නෙ. මොකද එයාගේ අම්මගෙනුත් එයාට ලැබිච්ච මේ දායාද කියන්නේ ඒ ටෙක්නික් එක තමයි මෙයා කරන්නේ. අපි එහෙනම් නැන්දගෙන් අහලා බලමු මොනවාද පාවිච්චි කරන අමුද්‍රව්‍ය කියලා. කොත්තමල්ලි. කොත්තමල්ලි නේද? සූදුරු, මාදුරු, මේ රම්පේ, කරපිංච, එන්සල්, කුරුඳු පොතු, මේ වියලි මිරිස්, හාල් ටිකක්, මේ අබ. අබ. ඒ ඒ මේ ප්‍රධාන අමුද්‍රව්‍ය ටික මේ ටික තමයි. මම පාවිච්චි කරන්නේ මේක. ඔව්. ඔයාගේ තාක්ෂණයට හදන්න මේ ටික. වැඩිපුරම හරියක් කොත්තමල්ලි බේස් එක තමයි යන්නේ. වැඩිපුර කොත්තමල්ලි මේ ජාතිත් එක්ක තමයි යන්නේ. අපි එහෙනම් වැඩේ පටන් ගමුද හදන විදිය. මම දැන් අමුද්‍රව්‍ය ටික බැදගන්න තාච්චිය ලිපේ තියාගත්තා. අපි බලමු කොහොමද බැදගන්නේ, මොන පදමටද බැදගන්නේ කියලා. මුලින්ම කොත්තමල්ලිනේ. මේක මේ නවත්තන්න නැතුව හැඳි ගහන්න ඕනේ නැත්නම් කර වෙනවනේ. ඔව් අඩියල්ලු තියෙන අර කන්ද බෑ පිටරක් එන්නේ. ඒකේ පදම දැනගන්න කොහොමද? ඔක රන්නන් පාටක් හරි මොකක් හරි එනවා. ඔව් මේ ටිකක් අර මේ රන්නන් පාට මෙහෙමයි සමහර අය කළු වෙන්න බදිනවට කැමති. සමහරක් අය රන්නන් පාටට වගේ වෙන්න බදිනවා. කොත්තමල්ලි රම්පේ බැදුනට පස්සේ ඊළඟට මොනවද දාන්නේ? මේ ඊගෙනට මේ එන්සල්. එන්සල් නේ. ඔව්. එන්සල් තමයි දාගන්න. එන්සල් මේ ග්‍රෑම් 10ක් රුපියල් 200 ගානක්. ඉතින් හරි අමාරු බදින්න මේ හරි හරියට දාලා. ඔව් නේද ඒක තමයි. එන්සල් දාලා මේ පොඩි පොඩි ටික ඊළඟට කුරුදු පොත. ඔව් ඒ දෙක බැදෙන්න දාන්න ඕනේ. හොඳ රස්නෙකුත් තියෙන්න ඕනනේ. ඔව් මෙහෙමයි මුලදී හොඳ රස්නෙක පස්සේ පස්සේ ගින්දර අඩු කරන්න ඕනේ. මොකද නැත්නම් මේ ඉක්මනට කර වෙනවා. කර වෙනවා. වැඩිමක් නැමේ වෙන්නේ එතකොට පිස්සියක් වගේ. ආ පිස්සියනේ. එතකොට තිත්තර හරිනවා නේ. ඔව්. මාස්ියලයි කියන්නේ කුල් මාස්ුරු මාස්. ඒ වගේ වල තමයි තියන්නේ. මාළු වලට දානවා. මාළු වලට අර මොකද මේ තෝ මේ මෝරු මඩු මාළු මඩු මාළු ඒ වගේ අර සර් මාළු වගේ තියෙන එක දාන්න. එළවලු අරගෙන සමහර අය දානවා බතල මන්නුක වගේ ඒක දානවා නේ. ඔව් ඒ වගේ දානවා. ඊළඟට මාදුරු නේ. ඔව්. ඒ දාන අනුපිළිවෙලට දාගන්නත් ඕන නේ. නැත්නම් මේ කර වෙන්න බලනවනේ නේ. හාල් ටිකක් දාගන්න. ඊට පස්සේ හාල්. ඔව්. හාල් නාදුරු එකක් මට කමන්නේ නැහැ. ඒක බෙදෙන්න ඕනේ. ඔව්. හාලුත් බෙදෙන්න සෑහෙන වෙලාවක් යනවා නේ. දැන් ඔක ගිනියම වේගෙන ඉන්නේ ඇතුලේ පත් වේගෙන ඉන්නේ නේ. දැන් තදා ඒක තියන්න. ගන්න.
හරි ඊළඟට කරපිංචනේ අර මුලින් දාපු ඒවල බැදෙන පදම බලලා තමයි ඊළඟ ඒවා දාගන්න ඕනනේ මේකේ කරපිංචනේ ඉක්මනට බැදෙනවා ඉක්මනට බැදෙනවානේ ඒ නිසා ටිකක් කරපිංච කරක් වෙලා දාන්නේ අර මිරිසුත් කරක් වෙලා දාන්නේ ඒවත් ඉක්මනට බැදෙනවා බැදෙන නිසා ඒවල අර ඇටත් එක්කම දාන්නේ නේ මිරිස් ඊළඟට මොනවද දාන්නේ අපිද මේ මිරිස් කරා මිරිස් කරා නේ සාමාන්‍ය ඔය වගේ ප්‍රමාණයකට මිරිස් කොච්චරක් විතර දාන්නේ මම කිලෝ එකක් කොටදී මේ දැන් 100ක් දානවා 100ක් වගේ වෙන්න කපලා දානවා ඒවලත් ඇටත් එක්කම තමයි දාන්නේ නේ ඒ දැවිල්ල ගතිය එන්නත් එක්කම සමහර අය මේ අපි දාන ඔක්කොම ජාති දාන්නේ නැහැ. ඔව්. එයාලා නම් මිරිස් දාන්නේ කියලා. මන්ද අපේ අම්මකින් කියලා දීලා තියෙන විදිහට තමයි මේ කරන්නේ. පැරණි ක්‍රමයට. ගිරුවට කලියෙද්දි තමයි මේ බාන්නේ. ආ බාන්නවා. ඔව් ඔව්. දැන් අපි සූදුරු ටිකක් දාගන්න. ගාන පදම හරිනේ. ඔව්. දැන් සම්මන් පාට් වල වගේ තියෙනවා. ඔව් නේද. සාවිසින් දැන් මේක බැදිලා එනකොට මේ පාට් පාට් තේනවා. ඔව්. සාමාන්‍යයෙන් දැන් මේක බාණ්ඩ ලෑස්ති කියලා කොහොමද අඳුනගන්නේ? දැන් මේ මෙහෙම බලද්දි සූදුරු මාදුරට අර කළු පාට වේගෙන එනවා. එතකොට පොට්ට මාදියට තව රන්නන් පාට වගේ එනවා. ඒ විදි තමයි ඉතින් බලන්නේ. ඒ වුණාට පදිනයි කියන්නේ තව හොඳටම කළු කරන්නේ කියලා සමහර අය. ඒ සමහරක් අය කැම්පිනා කළු කරනවා සමහර අය කිය ඔක්කොම මොට ඉඳලා බදින්න බෑ. හොඳ රස එන ක්‍රමයකට තමයි බදින්නේ. ගානට බදගෙන ඉතින් බහනවා. එම් කිමිරිස් කැරි තව හොඳට අර සළු වෙලා එනවා. ඒක තමයි පදවනේ. ඔව්. මම ඒ බලල තමයි මේ නත්තන්නේ. ඒක දේශි මට වෙන්නේ තමයි හොරාගන්න. කියලා කියන්නේ? ඔව්. අමුතරක් කුකුඩු කියලා කියන්නේ මොනවාටද? ආ ඒ වලට කියන්නේ මේ සූදුරුවේ මාදුරුවේ කොත්තමල්ලි. ඒ තුන සමහරක් අය උඩු හාලු පාවිච්චි කරනවා. ඒ තුන හොඳට අහු වෙලලා කුඩු කරපුවම තමයි අමුසරක් කුඩු කියලා. මේක බදලනේ කුඩු කරා. ඔව් මේක බදලා කුඩු කරද්දි මේකේ වර්ධන වර්ග ප්‍රමාණයත් වැඩි. වැඩි. මේකට කළු කුඩු කියලා තමයි. කළු කුඩු කියලා තමයි කියන්නේ මේ අපේ දීවර ගම්මානවල හැමදැනකම කියන්නේ කළු කුඩු කියලා නේ. කඩවල් වල අර ගහලා නම් තියෙන බැදි කුඩු කියලා. බැදි කුඩු කියලා තමයි කඩවල් වල දාලා තියෙන්නේ. දැන් අපේ මේ ගම්මානවල මීගමු ආවට හැම ගමකම මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කළු කුඩු කියලා. කළු කුඩු කියලා. අන්තිමටම දාන්නේ අබේකනේ. ඔව්. ඒ අබේක අන්තිමටම දාන්නේ ඇයි? අබ සාමාන්‍ය ඉක්මනට බැදෙනවා. ඉක්මනට පුපුරන්න බෑ. මේක තිත්තරයි. ආ තිත්තරයි. අබ වලින් කොහොමත් ගන්න බෑ අබ නෙවෙන්න. තිත්තම. ඒ කියන්නේ බාණ්ඩ ඔන්න මෙන්න තියලා තමයි අබේක දාගන්න ඕනේ. ඒක නිකම්ම දැන් ඒක මේකේ රස්නේම බැදෙනවා නේ. ඔව් ඒකම බැදෙනවා. ඇති බෑ. දැන් බාල ගන්න තමා තියෙන්නේ. සුත්තේ ධර්මවත් තියෙනවද? අරන් එන්න. ධර්මවත් තියන්න කුඩි. ඔන්න දැන් වෙලාව හරි බලන්න. ආ පුපුරන සද්දේ නේ. ඔන්න බලන්න අහගන්න අප පුපුරන සද්දේ. ඔන්න දැන් මේ පදමට ආවට පස්සේ අන්තිමට අබ දාලා දැන් මේක බාගන්න යන්නේ. ඔව්. දැන් අපි ලිපෙන් බාගෙන අපි කුස්සිය ඇතුළට ගිහිල්ලා ඒක පොඩි කරගන්න යන්නේ. ග්‍රයින්ඩරේ. දැන් මේක පැය දෙකක් තුනක් නිවෙන්න තියලා මේ ඇටිලිය ඊට පස්සේ ග්‍රයින්ඩරෙන් කොටා ගන්නවා.
ඉස්සර නම් මේ වංගෙඩි වල දාලා නේද කෙටුවේ? ඔව් ඉස්සර වංගෙඩි කරද්දී වංගෙඩි තමයි කරේ. ගොඩක් අය ඉතින් වංගෙඩි තමයි දැන්නේ යන්නේ. ඔව් දැන් පහසු ක්‍රමයක් තියෙනවානේ ග්‍රයින්ඩරේ දාලා පොට. අපි ග්‍රයින්ඩරෙන් කොටමු. හරි. දැන් නම් නියම සුවඳක් එන්නේ නේ. ඇත්ත දැන් මේ තාවටියක් කෙටුණා හොඳයි මේක කෙටෙනවා පොඩ්ඩක් හොරයි ගයින්ඩර් එකයි මේ පුළා ආ තා පාරක් කොටනේ තව සරයක් මං සාමාන්‍යයෙන් බදින ඔය පාටි ගොඩක් අය කළු පාට තියෙනවා ඔව් නේ හරුණාම ඉතින් හරි නෑ හොද්ද ඔව් රන්නන් කාපු වගේ තමයි ගන්නෙ මං ඔන්න බලා ගන්න මාර සුවඳක් තියෙන්නේ ඔන්න කළු කුඩු මේ විදියට තමයි මේක ඊට පස්සේ අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් අපි කෑමක් හදනකොට කළු කුඩු දැන් අපි පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් කළු කුඩු දාන්නේ මේක දාන්නේ මේ හොද්දක් ලිපේ තියලා බාන්න ඔන්න මෙන්න තියලා නේ බාන්න ඔන්න මෙන්න තියලා තමයි මේක දාන්නේ නේ ඔව් මස් වර්ග වලට මාළු වර්ග වලට තමයි පාවිච්චි කරන ගොඩක් කුකුල් මස් කුකුල් මස් ඌරු මස් වගේ මේ එතකොට මාළුන්ගේ මාළු මෝර මාළු වගේ මාළු වර්ග වලට අඹුරු මාළු ඔව් ඒ වගේ ඒ වලට තමයි මේ කළු කුඩු පාවිච්චි කරන්නේ එතකොට ඒ වගේම දැන් ඔයා මේක ව්‍යාපාරයක් විදිහටත් කරනවනේ කඩවල් වලට දානවා ඒ දේවල් කරනවා දැන් ගෙදර මේ ආර්ථික ප්‍රශ්න පොඩ්ඩක් අඩු කරගන්නේ නැහැ ඉන්දක් කරන්නේ නැහැ පොඩ්ඩක් කරනවාම පරිපාලනේ නෙමෙයි ඔව් සුළුවට කරනවා ඒ කියන්නේ ඔයා රට යන අයට එහෙම කොටලා දෙනවා ඒ වගේ වැඩ කරලා දෙනවා නේ කරනවා දැන් අවනේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක මේවා ගණන් නේද බඩු ගන්න ගියාමත් ගණන් නේද යාළුවනේ අපි මේ වීඩියෝ එකේ අපි නම්බර් එක දාන්න ඔයගොල්ලෝ අවශ්‍යයි ඉන්නවනම් නම්බරේට කෝල් කරලා කල් තියලා ඕඩරේ දෙන්න ඔයගොල්ලන්ට සුපිරිම සුපිරි කළු කුඩු හදලා දෙයි ඒ හින්දා මේ නම්බරේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඒකට කතා කරලා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඇනෝම බාර දෙන්න හැබැයි කල් තියලා නිවාඩු පාඩුව දෙන්න හදිසියෙන් වැඩ බාරගන්නේ නැහැ මොකද තියෙන ප්‍රශ්නත් එක්ක බඩු මිලත් එක්ක ඒ බලලා තමයි හරියට ඒ වැඩේ කරන්නේ එහෙනම් ගොඩක් ස්තුතියි මේ අපිට මේ කළු කුඩු හදන විදිය කියලා දුන්නාට මොකද ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තිබුණා මේක කොහොමද හදන්නේ මේක කොහොමද පාවිච්චි කරන්නේ මේ දේවල් දන්නේ ඔන්න එහෙනම් අද වීඩියෝ එක ගෙනාවා එහෙනම් නැන්දට ගොඩක් ස්තුතියි මේ කළු කුඩු මේ හදන විදිය අපිට කියලා දුන්නාට